ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගිය තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම තිලිනී නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කර අවසන්. අමාත්‍ය මනෝ කියයි. අපේක්ෂක තීරණය කළා ඉවරයි අපි. නමුත් මට කියන්න බෑ. මහින්දගෙන් මන්ත්‍රීවරුන්ට අවවාදයක්. කාන්තාවට බොරුපොදු දුන්නොත් ඒක තමයි එමිණගේ අවසානය. ඒවාද මන්ත්‍රීතුමාලා. එස්පීගෙන් යලිත් මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම්. අමුණුගමගෙන් දැඩි තීරණයක්. අදත් මන් දෙන්න එක කතා කරා. සාකච්ඡා සාර්ථක වුණත් නැති වුණත් මම නම් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 100%ක් වැඩ කරනවා. ඇමති බදිඋදීන්ගේ නමටත් අහංගම දී විරෝධය. ලක්මව බබල වූ පුංචි මේඝ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයේ ජනාධිපති අපේක්ෂකයා මේවර විට නම් කර අවසන් බව දෙමළ ප්‍රගතිශීලී සංධානයේ නායක අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. කෙසේ වෙතත් ආරංචි මාර්ග සදාන කළේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් කිරීම සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයා ලබන සතියේ සිදු කිරීමට නියමිත මාලදිවයින සංචාරයෙන් අනතුරුව බවයි. මේ මස අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකින්ද විවිධ අවස්ථාවලදී සඳහන් කළා. මේ මාසේ 30 වෙනකොට සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් නොකළහොත් ඒ අධීක්ෂණ මන්ත්‍රී ධූර විතරක් නෙමෙයි මේ වෙනකොට රාජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය කැබිනට් අමාත්‍ය ධූර දරන අමාත්‍යවරු පවා දේශපාලනයෙන් සමුගන්න කාලයක් උදා වෙන්න බැරි නැහැ. එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව දීලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න निराකරණය කරගෙන එන්න කියලා 31 වෙනිදාට කලින් මේ මාස අවසන් වෙන්නයි පෙර නම් ටික ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ නම ලබා දුන්නන් පසුව සවන් නම අපිට පිළිගන්න බැරි නම් එජාපට දැනුම් දෙනවා ඒ නම වෙනස් කරන්න කියලා. අපිට එකඟ වෙන්න බැරි තැනක් ආව නම් එජාපට කියන ඔයගොල්ලන් ගමන යන්න අපේ ගමන වෙනම යන්න කියලා අපි කියනවා එච්චරයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරෙන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින සංචාරයෙන් අනතුරුව බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා මාලදිවයිනේ තෙදින සංචාරයකට එක්වන අතර යලි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන්නේ ලබන මස 5 වෙනිදායි. මේ හේතුවෙන් ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකින්ගේ රැස්වීමද අවලංගු කර තිබෙනවා. මේ මස අවසන් වීමට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බවට සඳහන් කළ හේෂා විතානගේ මහතා ඇතුළු පිරිස අද ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහස්. ඉදිරි සතිය ඇතුළත අපි නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අවශ්‍ය තීන්දුව ගන්න සූදානම් වෙලා ඉන්නවා. මැතිවරණය ගැන තවමත් මැතිවරණ කොමසාරිස් කියලා නැහැ. නිල ප්‍රකාශ සිදු වෙලා නැහැ. ගැසට් විවාදින් සිදු වෙලා නැහැ. දිනේ දන්නේ නැහැ. ඇයි එන්නේ කලබල වුණේ? ඔබලා කලබලන පළියට එතන ඉන්න മന്ത്രിවරු අපි ළඟත් ප්‍රශ්න කරනවා. ඇයි ඔයගොල්ලෝ කියන්නේ නැත්තේ කියලා. අනේ අපේ ගමන අපි යන්නම්. අපේ බස් එක ඩ්‍රයිවර් කවුද? කොන්දොස්තරේ කවුද? මගින් කවුද කියලා අපි තීරණය කරන්නම්. අපි යන්නේ කොහෙද තීරණය කරගන්නම්. කලබල වෙන්න එපා. අපේ කවුද කියන්නේ සම්බන්ධව අපි තීරණය කරලා ඉවරයි අපි. නම දන්නවා. නමුත් මටද කියන්න බෑ. දිලවසේ කියනකම් බලා ඉන්න පොට්ටක්. මේ අතර ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අරුබුදය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදහස් පළ කළා. මිනිසුන්ට සවන් දෙනවා කියලා කිව්වට අපේ නායකයෝ මිනිසුන්ට සවන් දෙන්නේ නැහැ. වෙනදට ජනාධිපති අපේක්ෂකවරු තෝරගත්තේ වායු සමීකරණය කරන ලද සීතල කාමරවල ඉඳලා. මෙවර ජනාධිපති අපේක්ෂකයා තෝරගන්නේ මේ රටේ ජනතාවගේ බලයෙන් කියන එක මම කියන්න කැමතියි. මේ රටේ දේශපාලන බුද්ධියක් තියෙන රාජපක්ෂලා පරාජයට පත් කිරීමට අවංක ඌමනාවක් තියෙන ඩීල් නැති සියලු දෙනාටම ඕනේ පුළුවන් තරම් ඉක්මනින් ජනාධිපති අපේක්ෂකයා තෝරගෙන ඉදිරියට යන්න. ජනාධිපති වරණය බොහෝ වෙලාවට නොවැම්බර් මාසේ 23 නැත්නම් නොවැම්බර් මාසේ 30. ජනාධිපති වරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ ප්‍රකාශය එන්නේ තවත් මාසෙකුත් ගිහිල්ලා. එතකන් හිටියොත් ඡන්ද ව්‍යාපාර කරන්න හම්බ වෙන්නේ නැහැ. පක්ෂයට ආදරය කරන කිසි කෙනෙක් මේ තීරණය ගන්න එක පරක්කු කරන්න කියලා කියන්නේ නැහැ. ඒ ගැන සවන් දෙන්නේ නැතුව හැමදේම පරක්කු කරන මේ දේශපාලනය මේ රටේ මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙනවා. කරන්න ඕන දේ කරන්න ඕන වෙලාවට කරන නායකයෙක් මේ රටට අවශ්‍යයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම මොහොත දක්වාම සටන් කරනවා කියන කාරණය මම කියන්න කැමතියි. එතුමා ඉදිරිපත් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කෙහෙල් ගහේ අකාලෙට
පීදෙන මලේ ගෙඩි නැහැ. ඒක වඳයි. හැබැයි නියම කාලෙට පීදෙන මල ඉතාමත් සරුයි. ඒකෙන් කොහොම රසයක් තියෙන ඒ වගේම හොඳ වර්ධනයකුත් තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ කාලෙට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කන්තලේ මොරවැව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක් වෙමින්. කන්දලේ මොරපැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකරන ලද නව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද පසරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. විදෙම පොළොන්නරුව කියන ව්‍යාපෘතිය හදලා දිස්ත්‍රික්කේ වැඩ කටයුතු කරනකොට මම තීරණය කළා තිරිකුණාමල දිස්ත්‍රික්කේටත් එවැනි ව්‍යාපෘතියක් දෙන්න. ඒ අනුව තමයි මේ දිස්ත්‍රික්කයට තිරසර පිවිසුම කියන ව්‍යාපෘතිය මම වගකීම නායකත්වයේ අරගෙන මේ දිස්ත්‍රික්කේ සංවර්ධන කටයුතු වලින් කොටසක් බාරගත්. අපි 2016 ඉඳලා පස් අවුරුදු සැලැස්මකට කෝටි 500ක් වෙන් කළා තිරිකුණාමල දිස්ත්‍රික්කේ අත්‍යවශ්‍ය කෙරෙන්න තිබෙන කටයුතු ඉටු කරන්න. මගේ මේ ව්‍යාපෘතිය තුල තමයි අපි හාමුදුරනේ දැන් වැව් 74ක වැඩ අවසන් කළා තියෙනවා තිරිකුණාමල දිස්ත්‍රික්කේ. ඒ වගේම තව වැව් 20ක වැඩ දැන් තවම කෙරෙනවා මේ දවස්වල. මේ ප්‍රදේශවල ජනතාවට තියෙන ගොවිතැනක් බතක් කරලා ජීවත් වෙන එක විතරයි. ඉදිරි මාස 2-3 යන විට වැව් 100 කරන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මට සතුටු වෙන්න පුළුවන් ගොවි ජනතාවගේ අමාරුකම් වලට මම සහනයක් දුන්නා නේද කියලා. රට වශයෙන් තිබෙන තත්ත්වයන්, ජාත්‍යන්තර දේශපාලනයේ අපිට තිබෙන බලපෑම් මේ සියල්ලත් එක්ක තමයි අපි රටක් විදිහට වැඩ කරන්න වෙලා තියෙන්නේ. දේශපාලන පක්ෂවාද ભેද අමතක කළා දේශපාලඥයෝ සියලු දෙනා එකතු වෙන්න ඕනේ රට ගොඩ ගන්න. ශ්‍රීමත් ජනාධිපතිතුමනි, ඔබතුමා ඔබතුමා දුර කාලයේ තුල නිර්භයව තීන්දුව ගත්තා. ඒ නිර්භය තීන්දුව මේ ශාසනික, සමාජික, සංස්කෘතික, දේශපාලනික වශයෙන් මොනවට ශක්තිමත් වුණාද කියන එක ඔබතුමාට හිතා බලන්න අවකාශය තියෙනවා. ආර්ථිකය නවීකරණය කිරීම සඳහා ඉදිරි වසර 5 වෙන් කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද කුලියාපිටියේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ අදහස් පළ කළා. කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත නාරංගල්ල තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා මුල්කල් තිබුණේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි අලුත් ආර්ථිකයක් ඇති කරනවා. ඒ ආර්ථිකයේ කුමක්ද? නුපුහුණු ශ්‍රමය වෙනුවට පුහුණු උපායධාරී බලකායක් ඇති කරන්න. අපි ගොඩ එනවා නම් අපේ ආර්ථිකය නවීකරණය කරන්න ඕනේ. දැන් අපිට අඩු ආදායම් ආර්ථිකයක් ඇතුළත ජීවත් වෙන්න බෑ. මම මෙතනින් අහනවා. 77 ගෙදර තිබුණාද? ටෙලිවිෂන් සෙට්, රෙෆ්‍රිජරේටර් එකක් තිබුණාද? වාහනයක් තිබුණාද? මෝටර් බයිසිකලයක් තිබුණාද? දරුවෝ ටියුෂන් ක්ලාස් වලට ගියාද? බෑන්ඩ් වලට ඕන උපකරණ තිබුණාද? මොකුත් නෑ. තියෙන්නේ ආහාර හොයාගන්න, ඇඳුම් ටිකක් හොයාගන්න, ගෙදර යන්න, ලයිට් තියනවා නම් ලයිට් බිල ගෙවන්න. අද එහෙම නෙමෙයි. අද පඩි වැඩි උඩේ ගමන ආණ්ඩු සේවකයන් වාහන ගත්තා. ඒකේ ණය ගෙවන්න තියෙනවා. ගෙවල් හදා ගන්නවා. අද කොච්චර හොඳට මේ ගෙවල් තියෙනවද? පුළුවන් නම් මයික්‍රෝවේව් එකක් දා ගන්නවා. නැහැ කියන්නේ නැන්නේ කවුරු? එහෙම කරන්න අපිට මීට වඩා හොඳ ආදායමක් තියෙන්න ඕනේ. කොහොමද අපි ආදායම් වැඩි කරන්නේ? අපි ආදායම් වැඩි කරන්න ඕනේ ආර්ථික ශීඝ්‍රයෙන් වර්ධනය කළා. අන්න ඒකයි අපේ සැලැස්ම. මේ හැම එක්කෙනාම කැමති තමන්ට ගයක් හදා ගන්න. වාහනයක් තියෙනවා. කැමති අඩු ගන්න ඉන්දියාවටවත් සිංගප්පූරුවට ගිහින් අවමක් ගහලා එන්න. දුබායි යන්න බැරි වුණා. අනිත් රටවල සිදු වෙනවා. ඒ නිසා එන අවුරුදු 5 කරලා තියෙන ආර්ථිකය නවීකරණයක් කරන්න. යහපත් රටක් ගොඩනැගීම සඳහා තම පක්ෂය සමග එක්වන්නේ සියලු කාන්තාවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කළා. ඔහු මෙම ආරාධනාව සිදු කළේ අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සම්මේලනය අමතමින්. ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සමුළුව පැවැතුනේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එක්ව සිටියා. අපේ දීර්ඝ කාලීන අරමුණු ඉටු කර ගැනීමට කාන්තා දායකත්වය ඉතාමත්ම වැදගත්. කලාපීය රටවලට සාපේක්ෂව අපට ඉන්නේ
ඉගෙනගත්තු කාන්තා පරපුර උගත් මවක් ජාතියට සම්පතක් එදා ත්‍රස්තවාදය සහ මුලින්ම මේ රටින් තුරන්කොට ජනතාවට ආරක්ෂාව සැපයුවසේම අපේ රජයක් යටතේ ඔබේ දූ දරුවන්ගේ ඔබේ ආරක්ෂාව අපි තහවුරු කරනවා අද රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ මේ නිසා සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් අපි දකිනවා කාන්තාවගේ ගෞරවය සුරකින්න විනය ගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජය අපි යලිගොඩ ගන්න යුතුයි අද ලංකාව අන්තර්ජාතික මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නය විසඳීමට නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගත් නිසායි ගැඹුරින් ප්‍රශ්නයට හේතුව සොයා බලා කඩිනිමින් මේ මත්ද්‍රව්‍ය උවදුර පිටු දකින්නට කටයුතු කරන බවට අපි සාතික වෙනවා කාන්තාව එක්කව වෙන තැන සද්ද වැඩි මට තාම මතකයි 2015 ජනවාරි 9 වෙනිදා එදා මේ රටේ සිද්ධ වුණු විපර්යාසයට වැඩිපුරම දුක් වුණේ කවුද කාන්තාව ජනවාරි 8 වෙනිදා ඉඳන් මාස කිහිපයක් යනතුරු තංගල්ලේ ගෙදරට අතිවිශාල ජනතාවක් ඇදිලා ආවා ඒ ආපු මහා පෝලිං වල වැඩිපුරම හිටියේ කවුද කාන්තාව අපි දෙම්දෙම් පරාද වුණාට ජනතා මනාපෙන් අපරාජිත බව අපිට කියා දුන්නේ කාන්තාව ඒ කාන්තාව තමයි අද මේ පොටුවට රොක් වෙලා ඉන්නේ නේද මෙතන ඉන්න කවුරුත් තිබුණේ මේ රටේ අවුරුදු 30ක යුද්ධ තිබුණේ යුගයේ මේ රටේ ගමක් ගානේ ගයක් ගානේ ගින්දර පත් වුණා කියන එක අමතක වෙලා ලාංගදී ගියදී ඉතින් තමයි ඉතින් ආණ්ඩු වෙනස් වුණා අපේ ආණ්ඩුවක් නෙවෙයි නේද කාන්තාවන්ගේ පපු යවුණු ගින්දර සදාහට නිවා දමලා තිබුණේ හැබැයි පාස්කු දිනේ වෙච්ච වැඩෙන් පපුවේ ගින්දර නැවත ආවද බය වෙන්න එපා අපි ඉන්නවා කාන්තාවන්ට බොරු කරන්න හොඳ නැහැ කාන්තාවට බොරු පුදු දුන්නොත් ඒක තමයි මේ මිනිහගේ අවසානය ඒක තමයි දුමාලා යාණ්ඩුව රට බාර ගන්නකොට කාන්තාවන්ට කිව්ව බැංකුවලට මුල්්‍ය ආයතනවලට උගස් කරන කනකර අබරණ ඔක්කොම ආපහු නිකන් දෙනවයි කිව්වා දුන්නද නෑ ඒ වෙනුවට මොකද කරේ යාණ්ඩුව කාන්තාවන්ගේ කනේ කරේ තිබුණු කනකර උදුරගත්ත එක නේද? අම්මා දුව අඳුරන්නේ නැති රටක් හදන්නයි මේ ආණ්ඩුවට ඕන. ඒ නිසා කාන්තාවට බාර් වලින් රාත්‍රී 10 වෙනතුරු මත්පැන් ගන්න අවසර දුන්නා. ඒ රැට ඊළ පොඩි ෂොට් එකක් ගහලා ඉන්න පුළුවන් මූණ වෙලාව. අම්බන්දට දරුවෙක් සමුර්ධි ඇමතිගේ ආසනේ වැඩ කරන පවුලක දරුවෙක්ට කන්න නැතුව අම්මට දෙන්න කිරිත් නැතුව මල ආමතෙන් මැරුණා. එහෙම අම්මලා ඉන්නවා කියලා මේ ආණ්ඩුව දන්නවද? ඒ අයව රකින්න බැරි කෙනෙකුට අම්මලාගේ විශ්වාසය දිනා ගන්න බැරි කෙනෙකුට මේ රට පාලනය කරන්න බෑ. ඒ නිසා තමයි අද කාන්තාව අපිට ආශිර්වාද කරන්න දහස් ගණනින් පැමිණ සිටින්නේ. අපේ පොහොට්ටුව පක්ෂයේ තවම නෑ මුල් පක්ෂය. හැබැයි පරණව දේශපාලන පක්ෂ දෙක පරාජය කරපු පක්ෂයක්. ඊට ඉයලින් ඉන්න පක්ෂයක්. ලංකා ඉතිහාසයේ මේ වගේ පක්ෂයක් හදන්න කාටවත් බැරි වෙලා තියෙනවා. දැන් අපි පක්ෂේ වැඩියෙන් වැඩ කරෙන්නේ කාගෙන්? කාන්තාව තමයි මං ගියාම ඉතල පිරලා ඉන්නේ බැසිල් එක්ක. මම මේ රටේ සියලු කාන්තාවන්ට ආරාධනා කරනවා මාතෘත්වයේ සහෝදරත්වයේ වටිනාකම දන්න මේ පක්ෂයට එකතු වෙන්න කියලා බැලෙන්න කියලා තමන්ගේ දරුවන්ට රකින්න ආණ්ඩුවක් අපි හදන බව වුන් දන්නවා පොටිම ආර්යාවක් නැති හොඳ භාර්යාවක් එන්නේ කු තමයි අපි මේ රටට දෙන්න ඕන අප වටා රොක්වන්න පක්ෂය වටා රොක්වන්න අපි හොඳ රටක් ගොඩනගමු හොඳ රටක් මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිරෝද රථ වියදුරු සංගමේ හමුවක් අද පසුරුවේ පැවැත්වුණා. තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා ගත්තේ එම පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කිරීමේ අරමුණින් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුග මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කුමක් වුවත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු අතර සාකච්ඡාවක් ඊයේ පසුරුවේ පැවැත්ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේදී. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා දෙක්ුණා.
මාධ්‍ය වර්තා බල වෙනවා. ඔබතුමා සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉමේ නීති ඉතාමත්ම දැඩිව ගන්නවා කියලා. ඒක ගැටලුවක් නෑ. මහින්දයි මෛත්‍රීවයි එකතු කරන්න මම තමයි ප්‍රධාන වශයෙන් මූලිකත්වයේ ගත්තේ. අවසානයේ අපි හිතුවේ ශ්‍රී ලංකාවකට දෙන්න පොන හොඳම තල්ලුව තමයි පැත්තක් ගලවගෙන පොදු ජන පෙරමුණට එකතු වෙන එක. ඒ නිසා අපි ඊයේ නුවර නුවරලි බදුල්ල සම්පූර්ණයෙන් ගලවගෙන පොදු ජන පෙරමුණත් එක්ක එකතු වුණා. ඒ විශාල විශ්වාසයක් තියෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ සභාපති හැටියට UNP විරෝධී පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටගහයි. සිතිවන්තමද ඔබතුමලා හදන්න යන පොදු සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තැනක් තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිමි වෙන තැනම කොහොමද එතන? මතක තියාගන්න ඕන අද මේ රටේ මේ දේශප්‍රේමී ව්‍යාපාරය ප්‍රධාන පක්ෂයේ පොදු ජන පෙරමුණ. ඒ සත්‍ය කාරණේ පිළිගන්න ඕන. පිළිගත්තම ඔය ගැටළු සේරම ඉවර කරන්න වෙනවා. ඔබතුමයි මං හිතුවේ ඒකනේ ප්‍රශ්නේ. ඒක තමයි උත්තරේ. ඒක තමයි ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක තමයි. නෑ තුමාට සන්ධාන තුර යම ඒක වැදගත් නෑ. එක්සත් ජාතිපක්ෂයේ මොන වගේ තත්ත්වයක් උදා වේද? සජිත්ත දුන්නත් කොටසක් අපට එකතු වෙයි. නොදුන්නත් කොටසක් අපට එකතු වෙයි. ඔබතුමා ඔය දෙසරත් ඉස්සහා කළා අපි දැක්ක දුරකථන නැමුම් දීලා කියලා චෝදනා එල්ලලා අපේ පිළට ගන්න පුළුවන් මිනිස්සුන්ව අපි ගන්න අදත් උත්සාහ කරනවා. අදත් මං දෙන්නෙක් එක කතා කරා හෙටත් උත්සාහ කරනවා. ඒක මගේ දේශපාලන. පක්ෂවලට මාරු වෙන විදිහට කවුරුවයි? පක්ෂයට මාරු වෙලා නෑ. එක මේක දස්සරයක්. චන්ද්‍රිකා මැතිණිය මේ රට ඍණ කරනකොට අපි ටික කාලයකට එක්සත් ජාතික පක්ෂයට ගියා. පක්ෂ මාරු කරලා නෑ. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගත්තද තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන බවයි. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙනවා. මං අනිත් අය වගේ ගිහිලා පොහුට්ටුවේ සමාජිකත්වය ගන්නෙ නැහැ. මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ගමන් 100%ක් අපේ සහයෝගය දෙන්න. ජනාධිපතිතුමා නැවතවරක් ජනාධිපතිකම ඉල්ල නොයි කියලා කොහෙවත් කියලා නැහැ. දැන් නිල වශයෙන් සාකච්ඡා යනවා. ඒ අතටුත ඇත්තම කියනවා නොලිල වශයෙන්ුත් සාකච්ඡා යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒක සාර්ථක වෙයි කියලා. සාර්ථක වුණත් නැති වුණත් මම නම් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 100%ක් වැඩ කරනවා. එතකොට වර්තමාන ජනාධිපතිතුමාගේ භූමිකාව මොන වගේ වේද ඉදිරියට? කොමල මතක තියාගන්න ඕන දෙයක්. ඡන්දය තියෙන කාලෙත් ඡන්දය ඉවර වෙන කාලෙත් එතුමා තමයි ජනාධිපති. තමන් යටතේ පවතින සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාවක් පිළිබඳ සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන්ට මෙලෙස චෝදනා එල්ල කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිත කළ පිරිසක් බවයි. මේ අතර විදුලිපල අමාත්‍ය රවි කරුණානායක මහතාද සංස්කෘතික අරමුදලේ සිදු වූ බව කියන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය පිළිතුරක් හොයාගෙන තියෙනවා. අපි ඒවා ඉස්සරහට ප්‍රදර්ශනය කරන්න කොහොමද ඒක කරන්නේ? නමුත් කොහොමද මේ අපේක්ෂකත්වයේ නොදී සමන් ප්‍රසිද්ධ කරගන්නේ තමන් ඉදිරියේ අපේක්ෂක? ඒ අයකින් අහන්න අපි එතන යම් විදියකින් වැඩපිළිවෙලක් ගෙනියනවා. කොහොමද අපි ඒක ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් කරන්නේ? ඒ වගේම තමයි පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු පක්ෂයේ නායකයව සහ පක්ෂය විවේචනය කරනවා නම් ඔහුට විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා අදහසක් හිතෙනවා. රටක විනයක් අවශ්‍ය වගේම පක්ෂක විනයක් අවශ්‍යයි. විනයක් නැති තැනක කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන් කටයුතු අවශ්‍යයි. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශයේ සිද්ධ වෙලා තියෙනවා කියන මුදල් ඔයිටි ඒවා අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒකට උත්තර වැඩි කලින් ඉස්සෙල් ලබා ගන්න පුළුවන්. පහුගිය දවසක එක්තරා පුද්ගලෙක් සංස්කෘතික අරමුදලේ මුදල් අතුරුදහන් වෙලයි කියලා කතාවක් කියලා රටට දුන්න ආකල්පයක් සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වලට තට්ටු කරලායි කියලා. අපි හැමෝම දන්නවා ඉතින් එක් එක් කාලවකවාන් වල එක් එක් අයගේ කූට ක්‍රමවේද තුල මුදල් අතුරුදහන් වෙලා තියෙනවා. අපේ රටේ මූල්‍ය ආයතන වලින් අමුමුවේ මහ දවල් මුදල් අතුරුදහන් වුණු කාලේ මේ බුරු චෝදනා කරන මිනිස්සු කෝටි ගණන් ගසා කාලා දැන් ඔය ඉන්නේ මොහොන අසරණ යහතින්. ඒ ගසා කාපු මුදල් වලින් හදපු ගෙවල් වල ඉඳගෙන වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහ. මගේ බලාපොරොත්තු වන්නේ ওই મંદિરවල. ওই අරලිය ගහ મંદિરේ ওই ජනාධිපති મંદિરේ મંદિરවල තියෙනවා දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටම. ඔක්කොම ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ විද්‍යාල කරන්න ඕනේ අපේ රටේ තරුණ පරපුරට. බොරුවට මේවා කියාගෙන ඉන්න. සත පහක කම සතේ කියලා. නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ජනතාව හරි තීන්දුව ගත්තොත් අපි සීරු දෙනාටයි මැති ඇමතිවරු පොට්ටාසයටයි දැන් අපුඩි ගහන්න එපා මේකට බූදියන්න තියෙනවා මං කිව්වයින් පස්සේ රටේ ප්‍රධානි ඔක්කොටමයි දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ගිහි ජීවිතය අමතක කරලා පොදු ජනතාවගේ ජීවිතයට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නට ඕවා කරනවා කිව්වම මට ලැබෙන්න තියෙන දේ අහිමි වෙයිද දන්නේ නැහැ.
මෙතර සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදේශාන්ත මහතාද මෙලෙස අදහස් පළ කළා. දැන් සංස්කෘතික අරමුදලේ මිලියන 3ක් කිසිම අනුමැතියක් නැතුව අරගෙන තියෙනවා. සුමාන දෙකට උඩදී මිලියන 300ක චෙක් එකක් ලියවුණා. ඉතින් මේවා පිළිබඳව අද එක්සත් ජාතික පක්ෂයේම කතා වෙනවා. මේවා පරීක්ෂණ කරන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් මේ නඩුව මොකද මිනිසුන්ට සමෘද්ධිය රුපියල් 2500ක් දුන්නා කියලා. ඉතින් මේ මට මොනවත් නඩු නැහැ. මේවා නීතියට අනුව නෙවෙයි කරන්නේ, අනුමැතියක් නැහැ. ඒවා ගැන පරීක්ෂණ කරන්නේ නැහැ ආණ්ඩුව. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් සෙවන අරමුදලේ සල්ලි තමයි අර දැන්වීම දාන්නේ. ඉතින් මේ කට්ටියගේ දේශපාලන වමනාව රජයේ මුදල් පාවිච්චි කරනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන් ගාණක් මුදල් යෙදෙව්වා. එයාගේ මේ දාගම්මාන වැඩේට පෝස්ටර් ගහ සජිත් එක ආයෝජනාවක් අද කරනවා. පුළුවන් නම් මුහුදු මහ විහාරයට ගිහිල්ලා හෙට හෝ මේ සතියේ මම මුහුදු මහ විහාරයට අයිති ඉඩම් අක්කර 30ම අරන් දෙනවා කියලා ජාතියට කියන්න. ඒක සජිත්ට කියන්න බෑ. මේ රටේ පුරාවිද්‍යා උරුමයන් වලට වැඩිම විනාශය වෙලා තියෙන මේ කාලේ කියන්නේ කොප්පු කරන්න අපි සූදානම්. පුළුවන් නම් සජිත් එන්න ඕන රූපවාහිනි විවාදයකට. පුළුවන් නම් විග්නේශ්වරන්ට විරුද්ධව කටාරින්න. හිස්පුල් ලට විරුද්ධව කටාරින්න, රිසාට්ට විරුද්ධව කටාරින්න බෑ. අන්න තේරෙනව නේද එතකොට වැඩේ? දැන් රතු මිනිත්තුව විශේෂාංගය. මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද? රනිල්ද, සජිත්ද, කරුද, නැත්නම් වෙන කෙනෙක්ද? ඒ ගැන රටේ ජනතාව දරන්නේ කොයි වගේ අදහසක්ද? අපි අද රතු මිනිත්තුවේ විමසා බලන්නේ ඒ පිළිබඳවයි. කරුජයසිරි මහත්තයාට දුන්නා නම් අපේක්ෂකත්වයේ ওই ප්‍රශ්න ඔක්කොම ඉතර ඉවරයි. ගමේ ඉල්ලන්නේ සජිත්නේ. කරුජයසිරි මහත්තයාත් වරදක් නැහැ ඉතින්. නමුත් ඒ ඔක්කොම වඩා හොඳයි රනිල් වික්‍රමසිංහ. තුන්දෙනාගෙන් කරුජයසිරි එන්න ඕන. අනිත් දෙන්නාට වැඩිය කරුජයසිරිට තියෙනවා රටේ තැනක්. රනිල් නම් කොහොමත් වැඩන්නේ නැහැ. සජිත් ඇත්තටම හොඳ නැහැ. කරු කියන්නේ වැඩක්ම නැහැ. තනතුරට එන්න කලින් ඔක්කොම ලේමයි. තනතුරට ආපුවෙන් පස්සේ ඔක්කොම වෙනස් වෙනවානේ. කවවත් විශ්වාස කරන්න බෑ. ගෙවල් ඇදුවට අපිට වැඩක් නැහැ. ගෙවල් ඇදලා ජීවත් වෙන රටක් තියෙන්න බෑ. රනිල් වික්‍රමහත්තයා හොඳයි. නමුත් දැන් බෑනේ. දැන් ඉතින් එයා වයසට ගාල්ල අහංකම ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට ආරාධනා කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. අදාළ විවෘත කිරීමේ උත්සවය පැවැතුනේ අමාත්‍යවරයාගේ සහභාගීත්වයකින් තොරවයි. ගාල්ල අහංකම ප්‍රදේශයේ අලුතෙන් ඉදිකරුණු හෝටල් පාසල විවෘත කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස කැඳවීමට විරෝධය පළ කරමින් අද ප්‍රදේශවාසීන් සහ භික්ෂුන් වහන්සේ විරෝධතා පාගමනක් පැවැත්තුවා. අහංගම නගරයේ සිට අදාළ හෝටල් පාසල ඉදිරිපිටද පැමිණි විරෝධතාකරුවන්ට උත්සව භූමිය සඳහා ඇතුළු වීමට පොලිසිය අවසර ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් විරෝධය ආරම්භ කිරීමට පෙර අමාත්‍යවරුන් දෙදෙනෙක් උත්සව භූමියට ඇතුළු වී තිබූ අතර පසුව පැමිණි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය දේශපාලකින් එල්ල වුණේ මෙවන් ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් පසුව රිෂාඩ් බදුදීන් මහතා නොමැතිව ඊට එක්ව සිටි ආරාධිතයන් හෝටල් පාසල විවෘත කළේ හූහඬ මැදියේ. උත්සවයේ අතරතුරදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා රිෂාඩ් බදුදීන් මහතාගේ නම සඳහන් කිරීමත් සමග ඇති වුණේ මෙවන් තත්ත්වයක්. ඇතර මට පේනවා ආශිර්වාද ඉතාමත් හොඳින් ලබා ගන්නවා. මං හිතනවා අපි මගුල් ගියක් පවත්තර කොට අපි වැස්ස සලකන්නේ ඒක පිළිවැස්සක් නැත්නම් ආශිර්වාද වැස්සක් කියලා. මේ අවස්ථාවේ මේ ගූහඬ මං සලකන්නේ මේ කාර්ය වෙනුවෙන් ලැබුණ ආශිර්වාදයක් හැටියට මං ඉල්ලන්න තවත් කූඩියක්ද කියලා. හරිද? ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මෙහෙයවීමෙන් විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුදීන් මැතිතුමාගේ සහයෝගයෙන් ඒ වගේම කර්මාන්ත සහ වාණිජ කටයුතු හරි දැන් නම කියලා ඉවරයි. දැන් හරි.